සමතේ වශයෙන් අසුභය භාවිතා කරලා රාගය ප්‍රහාණය කරන්න ඕන. අසුභ අනුපස්සී විහෙරති සුභ සංඥා පජහති. මෛත්‍රිය ආන කරලා දේශය පාන කරන්න. මෛත්‍රිය ආන කරලා පටික සංඥාව පාන කරන්න. හැබැයි ওই දෙකම සමතයක්. මේ සමතයෙන් වෙන්නේ අර චිත්තේ උපදින්න එන රාගේ මත්වීම, දේශේ මත්වීම, හෙවත් චිත්තය පදුට්ට වීම සමතේකටපත් කරගන්න එක. නමුත් චිත්තය පදුට්ට වීම නෙමෙයි අපේ ප්‍රශ්නය. චිත්තය පදුට්ට වෙන්නේ මන පදුට්ට වීම නිසා. එහෙනම් මන පදුට්ට වෙන්නේ මොකක් නිසාද? මන පදුට්ට වෙන්නේ ඇසට ගනට නාසයට දිවට කයට මනට ස්පර්ශ වෙනදී අර්ථකථනය කර ගැනීම සඳහා අපි අපේ ආසව වලට වහල් වෙනවා. ඇයි ආසව වලට වහල් වෙන්නේ? අවිද්‍යාව. ආසව වලට වහල් වෙනවා කියපු තැනම ආසව බලගැන් වෙනවා, අවිද්‍යාව බලගැන් වෙනවා. ඒක නිසා ආසව වලට වහල් වෙලා අපි ප්‍රිය අප්‍රිය කියන අන්ත දෙකක් අතර මනිනවා. අන්න එතනයි මුලා වීම, අන්න එතනයි මෝහය, අන්න එතනයි මන පදුට්ට වීම. ඒක නිසා අන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන මේ විපස්සනාවෙන් මන පදුට්ට වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ආසව වලට වහල් වෙනවා කියන තැන මොකද්ද සිද්ධ වෙනදී? ආසව වලින් එන අදහස මොකද්ද? ඒක තමයි නිච්ච සුඛ අත්. ඒ කියන්නේ මාගේ කැමැත්ත පරිදි. අන්න එකයි තේරුම් ගන්න ඕන. මම ජීවත් වෙන්නේ, කටයුතු කරන්නේ මගේ ලෝකයක් තුලයි. චක්කු ලෝක, සෝත ලෝක, ගාන ලෝක, ජීවා ලෝක, කාය ලෝක, මනෝ ලෝක. ඒ නිසා අන්න ඒ තුල නිර්මාණය කරගෙන තියෙනවා මාගේ කැමැත්ත කියලා එකක්. මාගේ කැමැත්ත නිර්මාණය වෙලා තින්නේ මාගේ ආසව පොදිය හෙවත් තොරතුරු සම්භාරයේ මුල් කොටගෙනයි. අන්න ඒක නිසා මේ අසුතවත් පෘථග්ජනයා හිතනවා මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන් ය, මාගේ පාලනය යටතේ පවත්වා ගන්න පුළුවන් ය, මාගේ වසඟේ යටතේ පවත්වා ගන්න පුළුවන් ය. ඔහු රාගෙන් දේශයෙන් මෝහෙන් ක්‍රියා කරනවා. එහෙනම් ඔහු හිතනවා රාගෙන් ක්‍රියා කරන එක හොඳයි, දේශයෙන් ක්‍රියා කරන එක හොඳයි, මෝහෙන් ක්‍රියා කරන එක හොඳයි කියලා. රාගෙන් ක්‍රියා කරනවා කියන්නේ රාගයේ මුල් කොටගෙන පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා, දේශයේ මුල් කොටගෙන පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා, මෝහයේ මුල් කොටගෙන පංචස්කන්ධයක් උපාදානය කරගන්නවා. ඒ දන්නේ නැතුවට රාගයෙන් බැඳෙන එක, දේශයෙන් බැඳෙන එක, මෝහයෙන් බැඳෙන එක, ඒ තුනම තමයි මේ අසුතුවත් පෘථග්ජනයා සැබෑම සුඛය කියලා අරගෙන තියෙන, සැබෑම සාරවත්දේ කියලා අරගෙන තියෙන. අන්න එතකොට රාගයෙන් බැඳෙන තැන, දේශයෙන් බැඳෙන තැන, මෝහයෙන් බැඳෙන තැන සිද්ධ වෙන්නේ පංචස්කන්ධ උපාදානය. ගෝචරත්වයේ විකෘති වෙනවා, මනසාචයේ පදුට්ටේන වෙනවා. අන්න එනම් ඒ අවස්ථාව අපිට තේරුණත් නැතත් අපි මෙන්න මේ විකෘති ගෝචරත්වයක් තුළ නිර්මාණය වෙන සංඝටක පහ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයක් තමයි ආන් අර කියාපු මම යැයි අර්ථකථනය කරගෙන තියෙන්නේ. මගේ යැයි අර්ථකථනය කරගෙන තියෙන්නේ, මාගේ කැමැත්ත පරිදි යැයි අර්ථකථනය කරගෙන තියෙන්නේ. ඒක නිසා නිච්ච සංඥාව බලගෙන වෙනවා කියන තැනම නිච්ච සුඛාත්ත බලගෙන විලා. අන්න දැන් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහගත්තු පුද්ගලයා කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා නම් කල්‍යාණ මිත්‍රයා කියලා දෙන්නේ උපන් අකුසල ධර්මය ප්‍රහාණය කරන ක්‍රමයක්, ඒ සඳහා නූපන් කුසල ධර්මය උපදවා ගන්න ක්‍රමයක්. අන්න එහෙනම් දැන් මේ නිච්ච සුඛත්ව භාවය මරා දැමීම සඳහා යථාර්ථයේ භාවිතාවට ගන්න ඕන. මොකද්ද යථාර්ථය? අපි ජීවත් වෙන්නේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමින් විපරිණාමයට පත්වෙන පරිසරයක් තුලයි. එහෙනම් මොහොතක් මොහොතක් පාසා වෙනස් වීමට විපරිණාමයට පත්වෙනවා නම් මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක්? අන්න ඒක තේරුම් ගන්න ඕන. මේ පරිසරය තුල
මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැත. මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් නැත. මාගේ වසඟ යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් නැත. එහෙනම් ඉතින් රාගයෙන් බැඳුනත් පංචස්කන්ධ උපාදානයක් නම්, දේශයෙන් බැඳුනත් පංචස්කන්ධ උපාදානයක් නම්, මෝහයෙන් බැඳුනත් පංචස්කන්ධ උපාදානයක් නම්, අන්න එහෙමනම් සංකිට්ඨේන පංච උපාදානක් කන්දා දුක්ඛ. එහෙනම් රාගයෙන් බැඳුනත් දේශයෙන් බැඳුනත් මෝහයෙන් බැඳුනත් දුක් පැවැත්ම කියන යාන්ත්‍රණයට අහු. එහෙමනම් ඒ විකෘති ගෝචරත්වයක් තුළ නිර්මාණය වෙන සංඝටක පහ, රූප වේදනා සංඥා සංකාර විඥාන, මමයි අර්ථකථනය කර ගැනීමට සුදුසු නොවේ. මගේයි අර්ථකථනය කර ගැනීමට සුදුසු නොවේ. මාගේ කැමැත්ත පරිදියයි අර්ථකථනය කර ගැනීමට සුදුසු නොවේ. ඔන්න ඔය අදහස කෙනෙකුට මතුවෙන්න ඕන. මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන වචන තුන මතක් වෙනකොට, තවත් සරලව කරුවොත් අනේ අනිච්චං කියන වචන දෙක මෙනෙහි කරනකොට මෙන්න මේ කියාපු අදහස මතුවෙන්න ඕන. අනේ නම් මාගේ කැමැත්ත පරිදි පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නැත. මාගේ පාලන යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් නැත. මාගේ වසඟ යටතේ පවත්වා ගන්න පුළුවන් දෙයක් නැත. අන්න එහෙනම් ආශව වලට හෙවත් ઈચ્છාවට වහල්ුනේ නැහැ. අන්න එහෙනම් ආශව බලගැන්වෙන්නේ ආශවක් කැපෙනවා. ආශවක් කියවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ච. මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් දුක නිර්මාණය කරගන්න යන තැනයි. ඒකයි කිව්වේ අත්ත නිබ්බින්දති දුක්ඛි. අන්න ආශව වලට හෙවත් ઈચ્છාවට හෙවත් නිච්චසුගත භාවයට වහල්ුන් නැත්තම් වහල් නොවීම අවිද්‍යාවෙන් මිදීමයි. අනේ නම් ආශාවලට වහල්ුන් නැත්නම්, ઈચ્છාවට වහල්ුන් නැත්නම් අන්න එතකොට ઈચ્છත් නැහැ, පටිත් නැහැ, පටිච්ච සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නයි කියේ හැබැයි. එහෙනම් සංඋප්පාද වෙන්න විදිහක් අන්න පටිච්චසමුප්පාද කියන්නේ කඩා වැටෙනවා. එකයි තීරුම් ගන්න. අනේ අපි සමත විපස්සනා වඩනකොට අපි තේරුම් ගන්නවා මේ සමත විපස්සනා වල තියෙන හරය තමයි යථාර්ථය ආන කරලා ආසව වලට වහල් වෙලා නිර්මාණය කරගන්න යන මිත්‍යාව පාන කරන එක. එතකොට පටිච්ච වෙන්නේ, එතකොට සංඋප්පාද වෙන්න විදිහක් නැහැ, එතකොට දුක ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට හැබැයි අපි අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරනවා හෙවත් අන්න නූපන් කුසල ධර්මයේ උපදවා ගන්නවා. එහෙමනම් ඒ කුසල ධර්මයේ ඉපදීම විග්‍රහ කරන්න ඕන. ඒක තමයි කුසල මූල පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන්නේ. හැබැයි ඒ අරමුණත් ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. හැබැයි කුසල ධර්මයක් ඉපදිලා මැරිලා ගියාට බන්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එහෙමනම් ශෝක පරිදේව කියලා જાතියක්, දුක්ඛ දෝමනස කියලා જાතියකුත් නැති වෙනවා. එහෙනම් මේක බොහොම පොඩි සම්ම ප්‍රයෝගයක්. ඒ කියන්නේ මේ ගහක් මේ බීජය, බීජයෙන් අර මොටේ එනකොට මොටේ එන්න දුන්නොත් අන්න මුළු කර්ම චක්‍රේම බලගැන් වෙනවා. අන්න ගහක් නිර්මාණය වෙනවා. දස අකුසලයේ සිද්ධ වෙනවා. කර්ම චක්‍රයේ සිද්ධ වෙනවා. පැවැත්ම කියන යාන්ත්‍රණයක් නිර්මාණය වෙනවා. හැබැයි මොටේ කැඩුවොත් පවත්තිතං අප්පතිවත්තියං. අපි මේ මොටේ කඩන එක තමයි කරන්න ඕනේ බීජයෙන් එනකොට. ඒක නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි මොටේ කඩන එක. අපිට බෑ බීජ එන එක නවත්තන්න. ඒකට අපි උත්සාහ වෙන්න උවමනාවක් නැහැ. අපි කරන්න ඕනේ අලුතෙන් බීජයක් එනකොට බීජයේ මොටේ කඩනවා. එතකොට දැන් අපි කුඹුරේ පැලවෙන්න දෙන්නේ නැහැ. අන්න පැලවුන් නැති වුණාම අලුතෙන් බීජ හැදෙන්න විදිහක් අන්න අටුවට බීජ යන එක අඩු වෙනවා. එක්ක නවතිනවා. අපි එකක්වත් උපදින්න දෙන්නේ නැත්නම් යන්නම විදිහක් නැහැ. හැබැයි එකක් හරි අපිට මග හැරුණොත් අන්න බීජය ගහක් බවට පත් වෙනවා. එතකොට ආපහු අනුසය ආශව වශයෙන් තැම්පත් වෙනවා.
එතකොට ඔහොම යනකොට අන්න අටුවෙන් එනවා බීජය බීජය. හැබැයි අපි බීජ මොටේ කඩනවා. ඔහොම කරගෙන කරගෙන යනකොට අන්න දැන් අපි කුඹුරේ හැදෙන්න දෙන්නේ දන්නේම නැතුව අටුවෙත් බීජ දැන් එන්න බීජ නැන්නතුල කීනම් පුරාණන් නවන්නත්ති සම්බවන් වෙනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපි කළ යුතු දේ මොකද්ද කියලා. එනිසා මේ බොහෝ දේවල් අහගත්තට බොහෝ දේවල් අහගන්නවා කියලා අහගන්න තියෙන්නේ මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනේ ක්‍රියාකාරීත්වයයි දොරටු හයේ ක්‍රියාකාරීත්වයයි. අන්න දොරටු හය මුල් කරගෙන හතරක් දැක ගන්න ඕන. සමුදේ බිහි වෙනවා, එහි ප්‍රතිඵලය වශයෙන් දුක උදා වෙනවා. දුකෙන් නිදහස් වීමට නම් දුක නිර්මාණය වෙන්න යන අවස්ථාවේ තම ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්න එතන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව බලගෙන වෙනවා. එහි ප්‍රතිඵලයේ වශයෙන් නිරෝධය සාක්ෂාත් වෙනවා. රාග බැම්මෙන් නිදහස්, දේශ බැම්මෙන් නිදහස්, මෝහ බැම්මෙන්. එතකොට යමෙක් මේ ආකාරයට ක්‍රියා කළොත් ඔහුට පුළුවන් වෙනවා අලුත් අත්දැකීමක් ලබන්න. මොකක්ද ලබන අලුත් අත්දැකීම? මෙච්චර කාලයක් කළේ හය මුල් කොටගෙන සමුදේ බිහි වුණා, දුක නිර්මාණය කරගත්තා. මෙච්චර කාලයක් කළේ බන්ධනේ ඇති කරගත්තා. දිගින් දිගට රාගය උපදිනවා, දේශය උපදිනවා, මෝහය උපදිනවා. මෙන්න මේ බන්ධනය අලුත් වැඩියා කර කර යනවා. අන්න දැන් අලුත් අත්දැකීමක් ලැබුවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව බලගන්නවා. අන්න නිරෝධය සාක්ෂාත් කරගත්තා. ඉසන්නේ පුද්ගලයා එහෙමනම් හය දකිනවා, හතර දකිනවා. අන්නතකොට යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්ස. ඒ කියන්නේ පටිච්ච සංඋප්පාද වුණා නම් අන්න එතන සමුදය ධම්ම බිහි වෙන්නයි ගියේ. මෙච්චර කාලයක් බිහි වුණා. හැබැයි දැන් සංඋදය ධම්ම හෙවත් සමුදය ධම්ම බිහි වෙන්න යනකොට බිහි වෙන්න දෙන්නේ නැතුව මොකද කළේ? නිරෝධ ධම්ම බිහි කළා. අනේන යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති කිව්වේ සමුදය ධම්ම බිහි වෙන්නයි ගියේ. බිහි වෙන්න දෙන්නේ නැතුව නිරෝධ ධම්ම බිහි කළා. නිරෝධ ධම්ම කිව්වේ අසුභය, මෛත්‍රිය, එහෙමත් නැත්නම් අනිච්ච දුක්ඛ අනත්. අන්න එහෙමනම් යෝ ධම්මම් පස්සති සෝ මම් අන්න දැන් ප්‍රත්‍යක්ෂය ලැබෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මේකයි, මේක වැඩ කරනවා. අන්න එතකොට විශ්වාසයක් ගොඩ නැගෙනවා. මොකක් පිළිබඳව? කා පිළිබඳවද? ඈ මොකක් පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගෙන්නේ? ඈ මේ ක්‍රියාවලිය පිළිබඳව. මොකද්ද ක්‍රියාවලිය? ඈ විශ්වාසයේ ගොඩනැගෙන ක්‍රියාවලිය මොකද්ද? ඈ ආයක තමයි අපි විග්‍රහ කළේ කලිනුත්. විශ්වාසයේ ගොඩනැගෙන ක්‍රියාවලිය තමයි සංඝං චරණං ගච්ඡාමි, ධම්මං චරණං ගච්ඡාමි, බුද්ධං චරණං ගච්ඡාමි. ඒකයි ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය පිළිබඳවයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. එතන මනසාචේ ප්‍රසන්න වෙන භසතිවා කරවිතිවා වුණා කියලා දකිනවා. අරියකාන්ත සීලේ සමන්නාගතු. ඒක නිසා මේ සතර කමඨහන් වඩන පුද්ගලයේ නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව භාවිතාය බහුලීකතාය කරගෙන ගියොත්, ඒ වගේම සද්දස්ස කුල පුත්‍රයෙක් වුණාට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ ක්‍රියාවලිය දිගින් දිගට කරගෙන ගියොත් ඔහුට චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් වෙනවා. ඒක නිසා අන්න චතුරාර්ය සත්‍ය දැකපු තැන දැන් අපි තේරුම් ගන්න ඕන මේ මිනිස්සු මොනවද හොයන්නේ කියලා. මිනිස්සු මේ කරන කියන දේවල් ඔක්කොම කර කර මොනවද හොයන්නේ?
සතුට සුඛය සැපය. ඒ සඳහා තමයි ක්‍රියා කරන්නේ. එතකොට අපි දැන් තීරුම් ගන්න ඕනේ. එහෙනම් අපි දැන් ඒ කියන සතුට සුඛය සැපය අත්හැරලා මොනවද මේ සාක්ෂාත් කරගන්න යන්නේ? එහෙනම් බලපුවහම ඊට වඩා ලොකු සැපය. ඒකයි තේරුම්. ඒක නිසා මේ අසුතවත් පෘථග්ජනයෙකුටත් ලෞකික වශයෙන් අත්තිසුකය, භෝගසුකය, අනනසුකය විඳින්න පුළුවන්. අත්තිසුකය ඇත, බොහෝ දේවල් ඇත, බොහෝ දේවල් සාක්ෂාත් කරගන්න පුළුවන්. අත්තිසුකය භෝගසුකය කියන්නේ ඒ ඇති කරගත්තු දේවල් භුක්ති විඳින්න පුළුවන්. දැන් සමහර මිනිස්සුන්ට දේවල් තිබුණාට ඒක භුක්ති විඳින්න හිත දෙන්නේ. ඒක සමහර අය හොරකම් කරලා භුක්ති විඳිනවා. නැත්නම් ඒ වුණාට හොරකම් කරලා භුක්ති විඳිනවා. ණය වෙනවා හැබැයි. අක්ෂා අත්තිසුඛය ලෞකික වශයෙන් උදා කරගන්න පුළුවන්. භෝගසුඛය ලෞකික වශයෙන් උදා කරගන්න පුළුවන්. අනන සුඛය ලෞකික වශයෙන් උදා කරගන්න පුළුවන්. දැන් සමහර මිනිස්සු කතාවටත් කියන්නේ අපි ණයත් නෑ බයත් නෑ කියලා. ඒ කියන්නේ කාටවත් ඔහු හිතනවා ඔහුගේ කෝණයට අනුව මම ඔය කියන જાතියේ ණය නෑ. කවුරුත් අපේ ගෙදර ණය හොයාගෙන ඉන්නේ නෑ. නමුත් දැන් ඔබ තේරුම් ගන්න ඕන මේ ලෞකික අත්තිසුඛය භෝගසුඛය අනනසුඛයට එහා ගිහිල්ලා අන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා යමෙක් මෙන්න මේ චතුරාර්ය සත්‍ය දැක්කොත් ඔහුට ලෝකෝත්තර වශයෙන් උත් සුඛයන් හතරක් විඳින්න පුළුවන් කියලා. මොනවද ඒ? ඒ හතර තමයි නැවතත් අත්තිසුඛය භෝගසුඛය අනනසුඛය සහ ලෝකෝත්තර වශයෙන් තව එකක් විඳින්න පුළුවන්. ඒ තමයි අනවජ්ජ සුඛය. අනවජ්ජ කියන්නේ සත්‍ය. සත්‍ය පසක් කොට අද්දක ගැනීමේ සුවය. ඒක විඳින්න නම් චතුරාර්ය සත්‍ය දැක ගන්න ඕන. චතුරාර්ය සත්‍ය දැක්කහම තමයි සත්‍ය අද්දක ගත්ත පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. නැත්නම් චතුරාර්ය සත්‍ය දැකින් නැත්නම් ඊට කලින් මිත්‍යා ජීවිතයක් තමයි ගත කරන්නේ. අන්ධකාරය තමයි. අන්න ඒක නිසා මේ ලෝකෝත්තර වශයෙන් අර ලෞකික ඇත කියන දෙයට වඩා අන්න දැන් ලෝකෝත්තර වශයෙන් ඔහුට ඇත. ඔහුට ඇත්තම කියනවා නම් සියලු දේ ඇත. භෝග සුඛය. ඒ ඇති දේවල් භව භෝග. දැන් ලෝකෝත්තර වශයෙන් මොනවද තියෙන්නේ? ඈ? ආය තමයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඒකයි තේරුම් ගන්න. ඒව තමයි ඇත්ත දැන්. ඒව තමයි දැන් භුක්ති විඳින්න පුළුවන්. පඨම ධානය, ဒုတိය ධානය, තතුත් ධානය, චතුර්ථ ධානය. දන්නේ නැතුවට ධාන හතරක් කරහත් ගමන් කරනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම. සතර සතිපට්ඨාන, සතර සම්මප්පාදාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, ආරෂ්ඨාගික මාර්ගයේ සත්ත පුච්ච. අනන සුඛය. ආව් ලෝකෝත්තර වශයෙන්ුත් මේ සංසාර ණයගනු දෙනුවේ මිදෙන්න කටයුතු කරන පුද්ගලයෝ. ඒ ඔක්කොටම එහා ගිහිල්ලා අන්න අනවජ්ජ සුඛය. ඒක නිසා මේ සතර කමඨහන් වඩන පුද්ගලයාට උභය අර්ථ සාධනෙම උදා වෙනවා. අසුතවත් පෘථග්ජනයෙක් මේ ලෝකේ කොච්චර ලොකු කෝටිපතියෙක් වුණත්, කොච්චර ලොකු බලවතෙක් ධනවතෙක් වුණත්, සක්විති රජ වුණත් ඔහුට බඳින්න පුළුවන් ලෞකික අත්තිසුඛය, භෝගසුඛය, අනනසුඛය පමණයි. හැබැයි සෝතාපන්න වෙච්ච පුද්ගලයාට මේ ආර්ය ශාවකයාට දැන් ලෞකික වශයෙන් අත්තිසුඛය, භෝගසුඛය, අනනසුඛය උදා කරගන්න පුළුවන් ඔහු රජ කෙනෙක් වුණත් හිඟන්නේක් වුණා.
ඒ විතරක් නෙමේ ඔහුට ලෝකෝත්තර වශයෙන් තේ ඔක්කොටම එහා ගිය අත්තිසුඛය, භෝග සුඛය, අනන සුඛය සහ අනවජ්‍ය සුඛය උදා කරගන්න පුළුවන්. අන්න එකයි කියන්නේ මේ අරිය මාර්ගයේ යන පුද්ගලයාට උභයාර්ථ සාධනයම උදා, උභයාර්ථ සාධනයම උදා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ මේ භෝග පිළිබඳ සූත්‍ර විග්‍රහ කරලා තියෙනවා. මෙහෙම මේ අංගුත්තර නිකායේ මේ පංචක නිපාතේ තියෙනවා මේ භෝග පස් ආකාරයකට අපිට වේදම් කරන්න පුළුවන් කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕන දැන් මේ සූත්‍ර මේ බලපුවාම මේ චතුරාර්ය සත්‍ය දැකගත්තු නැති පුද්ගලයෙක්ට තේරෙන්නේ මේ සූත්‍ර එකින් එකට වෙනස් කියලා. හැබැයි මේ සූත්‍ර එකින් එකට වෙනස් නෑ. මේ ඔක්කොගෙම තියෙන්නේ හේතුඵල ධර්මයක්. ඒක තමයි මේකේ තියෙන ස්ට්‍රක්චර් එක. ඒතර ඒ මේ අරිය සාවෙකට මේ ස්ට්‍රක්චර් එක දැක ගන්න පුළුවන්. ඒක නිසා අපි දැන් තේරුම් ගන්න ඕන මේ භෝගසු මේ පංච භෝගාදිය සූත්‍රයේදී බුදුහාඳුරෝ මේ භෝග කොහොමද අපි භාවිතා කරන්න ඕනේ, අපිට ලැබිලා තියෙන දේවල් කොහොමද ඒවා භාවිතා කරන්න ඕනේ කියලා විග්‍රහ කරනවා. නමුත් මේක තේරුම් ගන්න පුළුවන් අපිට මේ තවත් සූත්‍රයකින් පොඩි කොටසක් ඔබට විග්‍රහ කළාම. දැන් ඔබ අහලා තියෙනවා මේ මංගල සූත්‍රය. අන්න මංගල සූත්‍රයේ බොහොම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා කොහොමද අරිය ශාවකෙක් බවට පත් වෙන්නේ, අරිය ශාවකයා කොහොමද මේ සංසාර ණය ගනුදෙනුවෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වෙන්නේ. අපි එක පොඩි සරලව කිව්වොත් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවන. ඒ කිව්වේ සතර කමටහන් සමත විපාස. බාලය තමා රාගය, දේශය, පණ්ඩිතයෝ තමා මෛත්‍රිය, අසුභය, අනිච්ච දුක්ඛ අනාත්ත හේවත් විපස්සන. අනේ නම් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කළොත් මොකද වෙන්නේද? පූජාච පූජ කළයුතු පූජාව කරනවා, නොකළයුතු පූජාවෙන් මිදෙන. එහෙනම් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කළොත් මොකක්ද සිද්ධ වෙන පූජාව? ඈ රාගයට ප්‍රතිවිරුද්ධව අසුභය වැඩුවොත්, දේශයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වැඩුවොත්, මෝහය හේවත් නිච්ච සුඛත් භාවයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළොත් මොකක්ද සිද්ධ වෙන පූජාව? ඈ මොකක්ද පූජාව දැන්? ඈ යමෙක් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කළොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගන්නවා කියලා චතුරාර්ය සත්‍ය දකින්නවා. රාගයට ප්‍රතිවිරුද්ධව අසුභය වැඩුවොත්, දේශයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වැඩුවොත්, මෝහයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළොත්, ඒ කියන්නේ මිච්ඡා සංකප්පේ පාන වෙනවා, සම්මා සංකප්පේ ආන වෙනවා. අරමුණක් නිකන් ආනපාන වෙන්න බෑ, අරමුණට පෙර ගමන් කරු දිට්ඨියයි. අනතුර සම්මා දිට්ඨිය ආන වෙලා මිච්ඡා දිට්ඨිය පාන වෙලා මනසාචේ පදුට්ටේන වෙන්නයි කිය එක පාන වෙලා මනසාචේ ප්‍රසන්න වෙන වෙලා. එහෙනම් එතනම මනසාචේ ප්‍රසන්න වෙන බහස දීවා කරෝ දීවා වෙනවා. දන්නේම නැතුවට ආර්ය අෂ්ටාංගික මාර්ගය ආන වෙනවා, මිච්ඡා අංගාට පාන වෙනවා. අන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව බල ගන්න ඕන. අන්න එතන ඔහු චතුරාරි සත්‍ය දකිනවා. නැ මොකද්ද පූජාව? ඈ කියලා දැන් දැන් දෙපාරක් කිව්වා පූජාව. අන්න එතන තමයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං. ඒකයි තීරුම. එහෙනම් මෙච්චර කාලයක් පූජා කරගෙන ඉන්න කාටද?
රාගයෙන් බැඳි බැඳි, දේශයෙන් බැඳි බැඳි, මෝහයෙන් බැඳි බැඳි අර බාලයෝ ටික ශ්‍රේවණය කර කර පඬිතු ගැන කතාවක් නෑ. මෙච්චර දවස් පූජා කරගෙන ඉඳින කාටද? ඔබ දැනටමත් තේරුම් ගන්න ඕන, ඔබ රාගය උපදවා ගන්නව නම්, දේශය උපදවා ගන්නව නම්, මෝහය උපදවා ගන්නව නම් ඔබ කාටද පූජා කර කර ඉන්නේ කියලා. මොකද බුදුන්ට කරන පූජාවක් නම් නෙමෙයි ඒක. ඈ කාටද පූජා කර කර ඉන්නේ? එහෙනම් මිත්‍යාවට. එහෙනම් ඔබ කාවද සරණ ගිහිල්ලා තියෙන්නේ? බුද්ධ ධම්ම සංඝද? එහෙනම් ඒක තමයි පූජාව. ඒතන් එතන එතනම මංගල, මෙච්චර කාලයක් මංගලයි සුබයි සාරයි මගුල් ලෝකයක් කියලා මොනවද අල්ලගත්තේ? ඈ රූප වේදනා සංඥා සංකාර මේ ලෝකේ වෙන අල්ලන්න දේවල් නැහැ, අල්ලගන්න දේවල් නැහැ, මගේ කරගන්න දේවල් නැහැ. මුත්ත අන්න ප්‍රථම වරට පංචස්කන්ධ උපාදානයෙන් මිදුණා. අලලකට ප්‍රත්‍යක්ෂය ගොඩනගන කියන අන්න මන් මාර්ගය පිළිබඳ ප්‍රත්‍යක්ෂය ගොඩනගන. ඒකම තමයි දේශනා කළේ, යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. සගතා විග්‍රහ කරන්නේ සෝතාපන්න වීම. එහෙනම් දැන් සෝතාපන්න පුද්ගලයා මොකද කරන්න ඕනේ? ඈ ඊළඟ ගාතාවල විග්‍රහ කරනවා. මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස. අම්මා තාත්තා උපස්ථාන කරන්න ඕනලු. පුත්ත දාරස්ස සංඝහෝ, දරුවන්ට බිරිඳට තමා යටතේ ඉන්න අයට සංග්‍රහයක් කරන්න ඕන. ඉතින් අම්මා තාත්තා කරන උපස්ථානේ මොකද්ද? අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගෙන චතුරාර්ය සත්‍ය දැකගෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දැකගත්තානා. ඒක සෝතාපන්න වුණා නා. දැන් මොකද අම්මා තාත්තා කරන උපස්ථාන? ඈ මාතා පිතු උපට්ටාන, උප උට්ටාන. උප කියන්නේ අප කැපවි, උට්ටාන කියන්නේ උතුරා. අම්මා තාත්තලා ගිහිල්ලා කියලා දෙන්න ඕන, අම්මේ තාත්තේ රාගයට ප්‍රතිවිරුද්ධව අසුභේ වඩපල්ලා, දේශයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වඩපල්ලා, මෝහයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛ අනාත්ත හේවත් අනේ අනිච්ඡං මෙනෙහි. එතකොට අම්මා තාත්තටත් පුළුවන් වෙනවා තම තමාගේ අවිද්‍යාවෙන් මිදෙන්න, තම තමාගේ දුකෙන් මිදෙන්න, තම තමාගේ කෙලෙස් කපලා දාන්න, තම තමාගේ ආසව කපලා දාගන්න. අන්න එතකොට අම්මත් තාත්තත් දුකෙන්. අන්න බුදුහාමර වෙනස් සූත්‍රයක විග්‍රහ කරලා තිනවා, මේ අම්මා තාත්තට ජීවිත කාලය පුරාවටම කොච්චර කණ්ඩ බොණ්ඩ දුන්නත්, කොච්චර නෑව්වත්, හේදුවත්, පිරිසුදු කළත්, බේත්තේත් කළත්, ජීවිත කාලෙ මොක කළත් අම්මා තාත්තට තියෙන ණයෙන් නිදහස් වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ කියලා. අම්මා තාත්තට තියෙන ණයෙන් නිදහස් වෙන්න නම් අන්න කරන්න ඕන වැඩි. ඈ අම්මා තාත්තට කියලා දෙන්න ඕන කෙලෙස් කපන ක්‍රම. එහෙමනම් අම්මා තාත්තා දුකෙන් නිදහස්. අන්න එහෙනම් අම්මා තාත්තට තියෙන ණයෙන් නිදහස් වෙන්න. අනේ නැ ඉස්සල්ලාම තමා ණය ගනු දෙනුව තේරුම් අරගෙන තමා ණයෙන් නිදහස් වෙන්න ක්‍රියා කරන්න ඕනේ. ඒක සෝතාපන්න වීම කියන්නේ. අනේ දැන් අම්මා තාත්තටත් ණය ගනු දුවේ නිදහස් වෙන හැටි තමා මේ කියලා දෙන්නේ එතකොට. අන්න දරුවට බිරිඳට තමා යටතේ ඉන්න අයටත් සංග්‍රහයක් කරන්න ඕනේ නේද? දැන් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගන්නවන චතුරාර්ය සත්‍ය ගත පුද්ගලයා දැන් අන්න අම්මා තාත්තට කරන්න උපස්ථාන එකලා දැන් දරුවට බිරිඳට තමා යටතේ ඉන්න අයටත් සංග්‍රහයක්. මොකක් සංග්‍රහය? ඈ මොකක් සංග්‍රහය? ඈ ඒ අයටත් කියලා දෙන්න ඕන, දුවේ පුතේ රාගයට ප්‍රතිවිරුද්ධව අසුභේ වඩපල්ලා, දේශයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වඩපල්ලා, මෝහයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි. අනේ නම් ඒ අයටත් පුළුවන් වෙනවා තම තමාගේ රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම කඩලා බිඳලා
අන්නේ නම් එක වහලයට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම කඩලා බිඳලා. පෘථග්ජනයා කොහොමද එක වහලයට ජීවත් වෙන්නේ? ඈ උදේ නැගිටින රෑ නිදින දකන් මොකද කරන්නේ? රාගයෙන් බැඳෙනවා, දේශයෙන් ගැටෙනවා, රාගයෙන් බැඳෙනවා, දේශයෙන් ගැටෙනවා. එහෙමද පෘථග්ජනයා ජීවත් වෙන්නේ? හැබැයි දැන් මේ පුත්තදාරස් සංඝහ කළොත් අන්න එක වහලයට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම කඩලා බිඳලා දමමින්. ඒක තමයි යාර කරන්න තියෙන සංග්‍රහය. අන්න ඒ දුකෙන් නිදහස්, අවිද්‍යාවෙන් නිදහස්. අන්න දැන් එනවා තමා ණයෙන් නිදහස් වෙන හැටි තේරුම් ගත්තා. අන්න අම්මා තාත්තට තියෙන ණයෙන් නිදහස්, දරුවන්ට බිරිඳට තමා යටතේ ඉන්න අයට තියෙන ණයනොත් දැන් ණයකාරු ඉවරයිද? ඈ නෑ, තව ඉන්නව ණයකාරු. කවුද? ඈ ආ ඥාති හිත මිත්‍රාදි ඥාතින් කියන්නේ ණයකාරයින්ට. ඉතින් ඥාති හිත මිත්‍රාට මොකද කරන්න ඕන? ඥාතින් ඉන්නවා, මිත්‍රයෝ ඉන්නවා, ඈ එතකොට මොකද යාර කරන්න ඕන? ඈ ආ දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝහ. ඥාති හිත මිත්‍රාදින්ට එන්න කියලා දානයක් දීලා හොඳ සංග්‍රහයක් කරන්න ඕනට. එහෙමනේ අපි ඉගෙන ගත්තා. ඉතින් අපේ මිනිස්සුත් ඒ ඥාති හිත මිත්‍රලා දෙන්න කියලා හොඳට මස් මාළු අරක්කු බිස්කට් බ්‍රෑන්ඩ් හොඳට දෙනවා. මොනවද දානට දෙන්න ඕන කියන්නේ? ඈ දානංච ධම්මචරියාච ධර්මචරියාවේ හැසිරෙන ආකාරයයි දානට දෙන්න ඕන කියන්නේ. මොකක් ධර්මචරියාව කිව්වේ? ඈ බුද්ධ ශාසනයේ මොකද්ද ධර්මචරියාව? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බුද්ධ ශාසනයේ ධර්මචරියාව. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ කර ගැනීම හැවත් අරිහත් ඵලයට තමයි එන්න ඕන. අන්න ධර්මචරියාව පූර්ණයි. එහෙනම් මේ ඥාති හිත මිත්‍රාදීන්ටත් එන්න කියලා ධර්මචරියාවේ හැසිරීම තමයි දානෙට දෙන්න. ඒ කියන්නේ මොකද්ද කියලා දෙන්න දානෙට? මේ දානෙට එන්න කියලා. ඈ රාගයට ප්‍රතිවිරුද්ධව අසුභේ වඩපල්ලා, දේශයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය වඩපල්ලා, මෝහයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරපල්ලා. අන්න එමනම් ඒ අයටත් පුළුවන් වෙනවා තම තමාගේ රාග බැම්මෙන්, දේශ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී තම තමාගේ දුකෙන් අවිද්‍යාවෙන් නිදහස්. එයාටත් කියලා දෙනවා මොන්න මේකයි ධර්මචරියාව කියලා. මනසාචේ ප්‍රසන්නේන බහසතිවා කරුතිවා කරගන්න ආකාරය. අනේ නම් අම්මා තාත්තට තියෙන ණය නිදහස්, දරුවන්ට බිරිඳට තමා යටතේ ඉන්න අයට තියෙන ණය නිදහස්. ඥාති හිත මිත්‍රාදීන්ට තියෙන ණයනොත් දැන් ණයකාරය ඉවරයිද? ඈ නෑ, තව කවුද ඉන්නේ? ආ ඔය ඔක්කොම කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙනුයි බහුතරයක් ඉන්නේ. ජීවත් වෙලාද? ඈ ආ මේ සසර ගමනේ බහුතරයක් ඉන්නේ සංසාරගතය, මිය ගියාය. එයාට මොකද කරන්න පුළුවන්? අන්න අර ඥාති හිත මිත්‍රාදීන්ට එන්න කියලා දීපු ධර්ම දානමය ආනිසංසය මොකද කරන්න ඕන? අනුමෝදන් කරන්න. අන්න එතකොට අපේ ඥාති හිත මිත්‍රාදීන් පින් ගන්න පුළුවන් ඇයි ඉන්නවනම්, ප්‍රේත භූත ආත්මවල ඉන්නවනම් එයාට පින් අනුමෝදන් කරන්න පුළුවන්. අපි දෙවියන්ටත් පින් දෙනවා, සීල ලෝක සත්වයාට පින් දීලා මේ පින අනුමෝදන් කරලා කුසලයක් කර. අන්න එනං අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කරගත්තු පුද්ගලයා ඒක කරගන්න බෑ නිකං. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕන, පතිරූපදේශය උපදින්න ඕන. කලින් ගාතාවල ඒවා කියනවා. පතිරූපදේශ වාසෝච පුබ්බේජගත පුත්තත අත්ත සම්මාපණිජත. නිකං බෑ, මේ සම්මා වෙන අර්ථයෙන් ධර්මය අහගන්න ඕන. ඒකයි තේරුම් ගන්න. ඒක තමයි සම්මා ප්‍රතිපදා අනුගමනය කරලා සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති උදා කරගන්න පුළුවන්. අන්න එහෙමනම් ඔබට මේ ගාථාවෙන් තේරෙනවා, මේ ගාථා කීපෙන් තේරෙනවා, මේ තියෙන්නේ සමස්ත මේ ණය ගනුදෙනුවේ මිදෙන ක්‍රමයයි මේ තියෙන්නේ. එතකොට අපිට දැන් තේරුම් ගන්න ඕන, කොයි සූත්‍රයේ විග්‍රහ කළත් විග්‍රහ කරන්න තියෙන්නේ මේ සසර ණය ගනුදෙනුවෙන් මිදෙන ක්‍රමය. අපි දැන් බලමු ඔයින් ඔය කියපු ටිකම
කොහොමද බුදුහාමුදුරුවෝ මේ තවත් ක්‍රමයකට මේ පංචභෝග ආදී සූත්‍රයෙන් විග්‍රහ කරලා තියෙන්නේ කියලා. මේක පොඩි සූත්‍රයක්. ඒකන් සමයම් භගවා සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අනාථපිණ්ඩිකෝ ගහපති යේන භගවා තේන උපසංකේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නම්කෝ අනාථපිණ්ඩිකං ගහපති භගවා ඒතද වෝච. දැන් මේ අනයපිණ්ඩ සිටුතුමාට බොහෝ සූත්‍ර බුදුහාඳුරු දේශනා කළා. අපි කවුරුත් දන්නවා මේ වේලාම සූත්‍රය දේශනා කළේ අනයපිණ්ඩ සිටුතුමාට. මේ ගිහි සූත්‍රය දේශනා කළේ අනේ පිටුසමයි. ගිහි සූත්‍රයේ තුල තමයි විග්‍රහ කරලා තින්නේ මේ පංච සීලය. ඒ කියන්නේ බෞද්ධයාගේ නিত্য සීලය පංච සීලයයි කියලා බොහොම පැහැදිලිව මේ අනේ පිටුසිටුමාට සහ 500ක් ආපු පිරිසට තමයි මේ පංසිල් පද පහ පටිවිරතෝ අර්ථයෙන් විග්‍රහ කරලා ගිහි ඔබටත් සෝතාපන්න ඵලයට පත් වෙන බව අධ්‍යක්ගත හැකි කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මේ බොහෝ සූත්‍ර තව තියෙනවා. මේ අනේ පිටුසිටුමා වයසට ගියාට පස්සේ දේශනා කළ බොහෝ සූත්‍ර ඒක වගේ. මේ අනේ පිටුසිටුමාට තමයි මේ භෝග ආදී සූත්‍ර. මොකද අනේ පිටුසිටුමා බුදුහාරුවන්ගේ ප්‍රධාන අග්‍ර දායකයා. ඒක නිසා අනේ ඊට පස්සේ විග්‍රහ කරනවා පංචමේ ගහපති භෝගානං ආදියා ගතමේ පංච. මේ අපිට තියෙන භෝග මේ පස් ආකාරයකින් විදං කරන්න පුළුවන් කියලා විග්‍රහ කරන්න මේක සරලව කිව්වා. එතකොට දැන් අපි මේකේ තියෙන ලෞකික සහ ලෝකෝත්තර කියන අර්ථ දෙකම තේරුම් ගන්න ඕන. අපිට දැන් අපි යන්න අර මේ මංගල සූත්‍රයේ ඒ ගාථාවල තියෙන ලෞකික අදහස ඔබ දන්න. අපි දැන් ඒකේ ලෝකෝත්තර අදහස කියලා දුන්නා. දැන් ඒ ආශ්‍රයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සූත්‍රයේ කියන ලෞකික සහ ලෝකෝත්තර අර්ථය. ඉද ගහපති අරිය ශාවකෝ. දැන් මේකේ කතා කරන්නේ පෘථග්ජනයෙක් ගැන නෑ, මේ අරිය ශාවකෙක්. අන්න දැන් අරිය ශාවකෙක් වෙන්න නම් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කරලා තියෙන්න ඕන. නැත්නම් අරිය ශාවකෙක් වෙන්න බෑ. අන්න නේද කතා කරන්නේ. දැන් මේ අරිය ශාවකෙක් කොහොමද මේ පස්සාකාරයකින් මේ තමාගේ බොහෝග සම්පත යොදවන්නේ කියලා. ඈ ඉද ගහපති අරිය ශාවකෝ. මේ එතනින් එහාට මම මේ කියන එක ඔබ අහලා තියෙනවා. උට්ටාන විරියාදිගතේහි භෝගෙහි බහාබල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි කියලා ඔබ අහලා තියෙනවා. මේ ගාථාවක් වශයෙන් මේක බොහෝ තැන්වල කියන. උට්ටාන විරියාදිකතේහි භෝගෙහි බහාබල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි. කොහොද අපිට පරිවර්තනය කරලා තියෙන්නේ? අර අරිය ශාවක කතාවක් නෑ. ඒ කියන්නේ අරිය ශාවකෝ, රිය ගමන අත්තරින ශ්‍රාවකයනි අරිය ශාවකෝ කියන්නේ. උට්ටාන විරියාදිකතේ කියන්නේ මෙහෙම බොහොම වෙහෙස මහන්සි වෙලා මෙහෙම භවභෝග මේ අතේ පහේ මහන්සියෙන් දාඩිය හෙලලා ධම්මිකේහි ධම්ම ලද්දේනේ, ධාර්මීකව උපයාස අපයාගත් දේ කියලා. හරිද? ඒක ලෞකික අර්ථේනුත් හරි. දැන් මේ අරිය ශාවකෙක් නම් ඔහු මේ හේතුඵල ධර්මයත් ණය විනයත් තේරුම් ගත්තට පස්සේ මේ ණය වෙන්නේ නැතුව අකුසල් කරගන්න නැතුව අන්න බොහොම ධාර්මීකව මහන්සි වෙලා මේ තමයි දැන් යමක් උපයාස අපයා ගන්න. ඒකත් හරි. නමුත් දැන් අපි තේරුම් ගන්න ඕන ඊට එහා ගිය අදහසකුත්. දැන් මේ අරිය ශාවකයා අර උට්ටාන විරියාදිගතේ, උට්ටාන කියන්නේ උදුරලා දාන්න ඕන, විරිය, වි කියන්නේ වෙන් වෙනවා, අරිය ගමනේ. අන්න එතකොට තමයි මේ අසු විපස්සනාව වැඩිවීමෙන් තමයි මේ අධිගතේහි වෙන්නේ. සමත එක්ක මාය වෙන්න ඕන. ඒකට තමයි විපස්සනාව අවශ්‍ය. අන්න එතකොට ඔබ තේරුම් ගන්න මේ උට්ටාන විරියාදිගතෙහි කිවි මොකෙයිටද කියලා. මේ කෙලෙස් කෙලෙස් උදුරලා දාමා. භෝගෙහි එතන බොහෝග කිව්වේ අපි කියන ලෞකික බොහෝග. අපි විග්‍රහ කළා මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. බහාබල පරිචිතේ මේ අතේපයේ මහන්සිය නෙමෙයි, එතන ඔහු පංච බල, පංච ඉන්ද්‍රිය බල ගන්න.
ඒකට සම්මා වායාම දරන්න ඕන. සේදා වක්කිත්තේ. ඔව් මේ දාඩිය මේ දහඩිය නෙමෙයි අර සමුදේ නිරෝධ කරගන්න යාන්ත්‍රණයට මහන්සි වෙලා දාඩිය දාගන්න. බුදුහාරොත් සමහර සූත්‍රවල විග්‍රහ කරලා තියෙනවා මේ බෝධිසත්වයෝ දත් මිටි කාගෙන මේ බෝධි මූලයට ඔව් කොහොමද උත්සාහ කළේ කියලා. ආ සේදා වක්කිත්තේ. ඒකයි ඒකේ තේරුම. ධම්මිකේහි ධම්මලද්දේහි. ආ අපිට දැන් හිතෙන්නේ ඒක මේ ධාර්මික උපයාසපයාගත් ධාර්මික උපයාසපයාගත් තමයි මේ ධර්මය. ඒක තමයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණ අන්න බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකාන්ත සීලේ සමන්නාගතෝ අන්න පටිච්ච සමුප්පාද ධර්මයේ තිපරිවට්ටය දැකගත්තා චතුරාර්ය සත්‍ය දැකගත්තා. අන්න ඒක තමයි උපයාසපයාගත්තුදී. අන්න දැන් එහෙමනම් අත්තානං සුඛේති. අන්න දැන් ඔහු නිබ්බානම් පරම සුඛං විඳින පුද්ගලයා. පීනේති මේ සුඛයෙන් දැන් ඔහු පිනවනවා. සම්මා සුඛං පරිහරති. ආ දැන් ඔහු භාවිතා කරන්නේ මොන සුඛේද? සම්මා සුඛං. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ සුඛය අසුතවත් පෘථග්ජනෙක් නම් ආමිස සුඛ සමුදේ නිරෝධ කරන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව බලගන්වන මොහොත්වල අපි ධ්‍යාන හරහා ගමන් කරන අවස්ථාවේ අන්න එතන තමයි නිරාමිස සුඛ. අන්න දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එළියට ආපු තැන සම්මා සමාධියෙන් එළියට ආපු තැන අන්න දැන් ඔහුට ගෝචර වෙනවා රාගචිත්තං විමුත්තං දෝෂචිත්තං විමුත්තං මෝහචිත්තං විමුත්තං උනා කියලා. අන්න දැන් තමා රාග බැම්මෙන් දේශ බැම්මෙන් මෝහ බැම්මෙන් මිදුනා කියලා තේරෙනකොට තමා අන්න නිබ්බානං පරම සුඛ. අන්න එන දැන් ඔහු අත්තානං සුඛේති පීනේති පිනේති පීනේති සම්මා සුඛං පරිහරති. අන්න දැන් ඈ අන්න දැන් ඔහු අත්තිසුඛ භෝග සුඛ අනන සුඛ අනවච්ච සුඛ විඳින පුද්ගල. හැබැයි දැන් එතනින් නවතින්නේ. අන්න දැන් කියනවා මාතා පිතරෝ සුඛේති. අන්න දැන් ඒ පුද්ගලයා ඈ අම්මා තාත්තාවත් සුඛයටපත් කරන්න කටයුතු කරනවා. අන්න නම් අපි දැන් තේරුම් ගන්න ඕන ලෞකික වශයෙන් උත් අන්න දැන් මේ තාම කතා කරන්නේ මේ පස් ආකාරයකින් මේ බොහෝග යොදවන්න ඕන. හැබැයි තාම කතා කරන්නේ මේ එකක් ගැනයි. හරිද? එක ගැන පළවෙනි කාරණාව ගැන. අන්න පළවෙනි කාරණාවට තමයි යොමු කරලා තියෙන්නේ. අන්න තමා අරිය ශාවකෝ උට්ටාන විරිය අධිගතේ භෝගේ බහාපල පරිචිතේ සේදාවක් කිත්තේ ධම්මිකේ ධම්මලද්දේහි අත්තානසුකේති පීනේති සම්මාසුකම් පරිහරති. එතකොට ඒ සත්වය ඇති වෙන්නේ අර අසේවනාජ බාලානම් පණ්ඩිතානංජ සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල. දැන් ඉතින් එහා පැත්තේ ගාථාවකට තමයි අපි දැන් ඊළඟට පස්සේ. අන්න දැන් මාතා පිතූ පට්ටාන. අන්න මාතා පිතරෝ සුකේති. අම්මා තාත්තාවත් එහෙනම් දැන් මේ අරිය ශාවකයා මොකද කරන්නේ? අන්න ලෞකික වශයෙන් උත් ඒ කල යුතු සීල යුතුකම් ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ලෝකෝත්තර වශයෙන් උත් අන්න අම්මා තාත්තටත් අර මාතා පිතු උපට්ඨානම් කරනවා. අන්න එතකොට මාතා පිතුරු සුඛේති පීනේති ඒ අයටත් එහෙමනම් සම්මා සුඛං පරිහර. කෙලෙස් වලින් මිදී නිදහස් වීමේ සුඛය ඔබට දැන් තේරෙනවා. එන්නේ තින් නවතින්නෙත් නෑ. අන්න දැන් කියන තවත් පුත්ත දාර දාස කම්ම කර පෝරිසි. පුත්ත දාරස්ස කියලා අරගතාය කිව්වේ. හා දැන් මෙතන තවත් පොඩ්ඩක් කියනවා පුත්ත දාර දාස කම්ම පෝරිසි. අන්න දැන් තමයි විග්‍රහය හරියට ඇවිල්ලා තියෙන්නේ. අන්න එනවා පුත්ත කිව්වේ දරුවෝ දාර කිව්වේ ස්වාමියා එක්ක බිරිඳ අන්න දාස කම්මකාරය. අන්න ඒ අයවත් මොකද කරනවා කියන්නේ සුකේති පීනේති සම්මා සුඛං පරිහර. අයං පඨමෝ භෝගානං ආදීව. මෙන්න අපි භෝග භාවිතා කරන කල යුතු පළවෙනි ක්‍රමය. අපි දැන් තේරුම් ගන්න ඕන අපිට භෞතික ලෞකික වශයෙන් භවභෝග ධන සම්පත් තියෙනවා. ඒවලත් අපි ණය ගනුදෙනුෙන් මිදීමට කටයුතු කරන්න ඕන. ඊට එහා ගිහිල්ලා මේ අම්මා තාත්තා වේවා දරුවෝ බිරිඳ තමා යටතේ ඉන්න අයටත්
අන්න ඒක දැම්ම බුදුහාමුදුරුව අවිග්‍රහ කළා. අයම් පඨමෝ භෝගාන ආදී, අන්න අපි භෝග වලින් කරන්න ඕන පළවෙනි මේක යොදවන්න ඕන ආකාරය කිය භෝග. අන්න ලෞකික සහ ලෝකෝත්තර අර්ථ දෙකෙන්ම ඔබට ඒක තේරුණා දැන්. අන්න දැන් අපි යමු දෙවෙනි එකට. පුනචපරං ගහපති අරිය ශාවකෝ උට්ටාන විරියාදිගතේහි භෝගෙහි බහාපල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි. දැන් අර ගාථාවල කියන්න ඕන අම්ම තාත්තට දැන් තමා නායකනගෙන මිදෙන කටයුතු කරනවා. අම්ම තාත්තට ඔන්න දැන් කිව්වා දරුවන්ට බිරිඳට තමා යටතේ කිව්වා. දැන් ඉතින් ගණන් ගන්නවනේ ඊතුරු කඩේ කවුද කියලා. ඈ ආයින්න පස්සේ කියනවා ධම්මිකේහි ධම්ම ලද්දේහි. ඔන්න දෙවෙනි කාරණාවෙදි කියනවා මිත්තා මච්චේ මිත්‍රයින් කොටසක් මිත්තා මච්චේ සුඛේති පීනේති සම්මා සුඛම් පරිහරති අයන් ද්විතියෝ භෝගාන ආදියෝ. අන්න බුදුහාමර දැන් එතනදී වෙනස් කරලා දේශනා කරනවා අන්න මිත්‍රයින්ව දෙවෙනි කොටසට දාලා. එහෙනම් මිත්‍රයෝ කියන අයට අපි අන්න එනම් භෞතික ලෞකික වශයෙන් තමාගේ භවභෝග ඒ අය සඳහාත් යොදවන්න ඕන. එහෙනම් ලෝකෝත්තර වශයෙන් තමා මේ ධම්මානුධම්ම පටිපදාව තේරුම් ගත්තා නම් අන්න ඒ අයවත් ලෝකෝත්තර වශයෙන් මේ ණය ගනු දිනුවේ මුදවා නිදහස් කරවීමට කටයුතු. අන්න දැන් කාරණා දෙකක් කිව්වා. ඔන්න භවභෝග යොදවන්න ඕන පළවෙනි කාරණා දෙක. තුන්වෙනි කාරණාව පුනචපරං ගහපති අරිය ශාවකෝ උට්ටාන විරියාදිගතේහි භෝගෙහි බහාබල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි යාතා හොන්ති ආපදා. ආපදා කියලා ජාතියක් පහළ වෙනවලු. බලමු ඒ අපිට පහළ වෙනේමද කියලා. අග්නිතෝ ගිනි ගැනීම සිද්ධ වෙනවලු. වා අග්නිතෝ වා උදකතෝ වා ජල ගැලීම් ගම් වතුර ගලනවලු. රාජතෝ වා ආයිකෙන දැන් අපිට මේ ආපදාවලට අපේ භවභෝග යොදවන්න වෙනවලු. කොයි වගේ ආපදාවලටද? ගිනි ගන්නවා අපි දැන්නා මේ රෝමය පවා ගිනි ගන්නවා නෝ එක් නගර පවා ඉස්තර කාලෙත් ගිනි ගත්තා අදත් එහෙම මේ ලොකු ගිනි ගන්න පුළුවන්. අන්න එතකොට ආපදාවක් ඒක. ජල ගැලීම් ගම් වතුර එනවා ඒක ආපදාවක්. ඒ වගේ විතරක් නෙමේ රාජතුවා රජුරු ඇවිල්ලා කියනවා මට මේවා ටික ඕන දැන් මට ආණ්ඩුවට ඕන කියලා. අන්න එතකොට දෙන්න වෙනවා. ඒ විතරක් නෙමේ චෝරතෝ හොරු ඇවිල්ලා අරගෙන යන. අන්න අපේ භවභෝග අපි කැමති වුණත් නැතත් තව යොදවන්න වෙන ක්‍රමවේදයක්. අපි එතනත් හැබැයි තේරුම් ගන්න ඕන එතනත් අපිට නොතේරුණාට එතනත් යම් ලෝකෝත්තර අර්ථයකුත් තියෙනවා කියලා. මොකද දැන් අන්න දැන් කාරණා තුනයි. චෝරතෝවා අප්‍රියතෝවා තව එකක් කියන අප්‍රියතෝවා දායාදතු අප්‍රිය දායාද ලැබෙනවලු. ඒ කියන්නේ දායාද වශයෙන් ලැබෙනවා. ඈ හැබැයි ඒවා ගෙවන්න තියෙන දේවල්. ඔන්න කවුරු හරි අම්මා තාත්තා ඥාතියෙක් කවුරු හරි මිය ගියා බලපුවාම මහා නායකන්දක් තියෙනවා. දැන් කාටද ගෙවන්න වෙන්නේ? ඈ ඔව් එක්කෝ නැන්දම්ම මැරිලා කියලා දැන් කාටද ණය ගෙවන්න වෙලා තියෙන්නේ? ඈ අන්නේ මගේ අප්‍රිය දායාද උදා වෙනවා. ඒව සඳහාත් එහෙනම් භවභෝග අන්න. ඒතර ඒක තුන්වෙනි කාරණා අයන් තතියෝ භෝගාන. අන්න එහෙමනම් තුන්වෙනි කොහොමද අපිට මේ භෝග යොදවන්න වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. ඈ තතරූපාසු ආපදාසු භෝගෙහි පරියෝදාය වත්තති සොත්තෙන් අත්තානං කරෝති අයන් තතියෝ භෝගාන ආදියෝ. අන්න තුන්වෙනි ක්‍රමය මේ භෝග යොදවන්න වෙන ක්‍රමය. එතකොට අපි තීරුම් ගන්න ඕන එතනදි ඒ කීපෝ කාරණාවල ලෝකෝත්තර අර්ථයකුත් තියෙනවා. අපිට භෞතික භවභෝග යොදවන්න පුදුවන් වගේම ඒ කියන ආපදාවලදී අන්තිමට දැන් ආපදා වෙලා තින්නේ කාටද? මිනිස්සෙන්ට. අන්න එතකොට එයා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වලින් පීඩිතයි. එතකොට අපිට භවභෝග තියෙනව නම් ඒ අය බඩ කියන්නේ නැව නම් ඒවට භෞතික ලෞකික වශයෙන් උත් ඒ ඉන්න තැන් කෑම බීම ඇඳුම් පැළඳුම් ඒ සහනාධාර දෙන්න වෙනවා. ඒ සඳහා අපේ භවභෝග
දෙන්න ඕන. දැන් ඔබ දැනගන්න ඕන, දැන් මේ පිටරට මිනිස්සුයොත් අපිට කිසි සම්බන්ධයක් නැති වුණාට මේ අපිට මහා විපත් අරවමයා වෙනවා කිව්වහම, ඒවා ගොඩක් ඔය විශේෂයෙන්ම ඔය මේ තුන්වෙනි ලෝකේ රටවල් වල වෙනකොට ඒ රටවල් වල රජයන් වලට ඒවා හරියට කරන්නේ නැති නිසා ඔය අපිට සම්බන්ධයක් නැති කොහේවත් ඉන්න පිටරට මිනිස්සු මේ ටෙලිෆෝන් හරහා මේ සල්ලි එකතු කරනවා. මේ කිසිම සම්බන්ධයක් නැති අපිට මිනිස්සු ඒ අය ටෙලිෆෝන් එකෙන් යුරෝ 2යි යුරෝ 5යි කියලා ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තාම යුරෝ 5ක් කැපෙනවා. අන්න එහෙම සල්ලි එකතු කරලා තමයි අපිට ආපදාවලට සල්ලි යොදවන්නේ. අනේ ඔබ තේරුම් ගන්න ඕන ආර්ය ශාවකයෙක් නම් ඒක අපේ යුතුයකමක් වගකීම. අපි මේ අපේ භවභෝග මේ ආපදා අවස්ථාවලදී ඒ අසරණයටපත් වෙච්ච මිනිස්සුන්ගේ ලෞකික සහ ලෝකෝත්තර සුභ සාධනය සඳහා යොදවන්න. ඒකයි තේරුම් ගන්න ඕන. අන්න අයන් තතියෝ බොහෝගානං ආදියෝ තුන්වෙනි කාරණා. අපි බලමු මොකද්ද හතරවෙනි එක කියලා. පුනචපරං ගහපති අරිය ශාවකෝ උට්ටාන විරියාදිකතේහි භෝගේහි බහාපල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි පංච බලිකත්තා හෝති. තව කොටසක් දෙන්න එනවලු මේ බලි විදිහට. බලි පූජා දෙන්න වෙනවා. ඈ බලමු කාටද බලි පූජා දෙන්න වෙන්නේ කියලා. ආ ඥාති බලින් ඥාතින් සඳහා යොදවන්න වෙනවා. මේක තමයි අරගාතාවේදී කිව්වේ දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කියලා. අන්න එතකොට ඥාති බලි ඥාතින් වෙනුවෙන් යොදවන්න වෙනවා. ඒ වගේම අතිති බලින් මේ යාචකයෝ හිඟන්න වෙනුවෙනුත්, මොකද ඒ අය ගෙදරට ඇවිල්ලා ඉල්ලනවා. ඈ ඒ වගේම පුබ්බ പ്രേත බලින් പ്രേත භූත කට්ටියකුත් ඉන්නවා. ඒකයි අර ගාථාවක කිව්වේ මේ සෝ ඥාති ධම්මෝච අයන් නිදස්සිතෝ പ്രേතාන පූජාච කතාවුලා. ඒ විතරක් නෙමේ රාජ බලින් බදු ගෙවන්නත් වෙනවා. ඒ විතරක් නෙමේ දේවතා බලින් දෙවියන්ටත් පූජා දෙනවා. අන්න ඒක ඔබ ලෞකික අර්ථයේ තේරුම් ගන්න ඕන. ලෝකෝත්තර අර්ථයේ තමයි අන්න අපි ඥාති හිත මිත්‍රාදීන් මිත්‍රයෝ කිව්වනේ කලින්. අද මිත්‍ර ඥාති වෙන් කරලා තියෙන්නේ. අන්න ඥාතියෙන් ඉන්නව නම් ඒ අයට භෞතික ලෞකික වශයෙන් උත් උදව් කරන්න වෙනවා. හැබැයි ලෝකෝත්තර වශයෙන් අන්න ඥාතීන්ටත් ඥාති ධර්මය ඒ අයටත් කියලා දෙන්න වෙනවා. ඒතර ඥාතින් මෙතන කොටස් දෙකම දාලා තියෙනවා. අන්න ජීවත් වෙලා ඉන්න ඥාතින් කොටසකුත් ඉන්නවා. මිය ගිහිල්ලා പ്രേත භූතය වෙච්ච ඥාතින් කොටසකුත්. එහෙනම් අන්න අපේ ජීවත් වෙලා ඉන්න ඥාති හිත මිත්‍රා දින්ට එන්න කියලා ධර්මයක් දේශනා කරලා ආන් අර කියාපු විදිහට මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ආකාරය කියලා දීලා ඒ ජනිත කරගන්න පුණ්‍ය ශක්තියෙන් තමයි මේ මිය ගිය പ്രേත භූතාදීන් අයට අනුමෝදන් කරන්න වෙන්නේ කියන එක දැන් ඔබට තේරුණා. අනේ මේ සූත්‍රෙත් එක බොහොම පැහැදිලිව දෙනවා. එතකොට අපි මේ പ്രേත භූතයින්ට නෙමේ දෙවිවරුන්ට නෙමේ සියලු දෙනාට අන්න ආර්ය ශාවකෙක් නම් පින් අනුමෝදන් කරනවා. අන්න එතකොට අපි තේරුම් ගන්න ඕන අපේ භවභෝග අයන් චතුත්ත්ව භෝගානං ආදියෝ. අන්න අපි අපේ භවභෝග යොදවන හතරවෙනි ආකාරය. ඈ අපි බලමු මොකද්ද මේ අවසාන සහ පස්වෙනි ආකාරය කියලා. මොකද්ද කියවිච්ච නැති එක? ඈ පුනචපරං ගහපති අරිය ශාවකෝ උට්ටාන විරියාදිකතේහි භෝගෙහි බහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි යේතේ සමන බ්‍රහ්මනා මදප් උපමාදා පටිවිරතා කන්ති සෝරච්චේ නිවිට්ටා ඒකමත්තානං දමෙන්ති ඒකමත්තානං සමෙන්ති ඒකමත්තානං පරිනිබ්බාපෙන්ති තතාරූපේසු සමන බ්‍රහ්මණේසු
උද්දග්ගිකං ධක්ඛිනම් පතිට්ඨාපේති සෝවග්ගිකං සුඛවිපාකං සග්ග සංවත්තනිකං අයං පංචමෝ භෝගානං ආදි. ඈ දැන් මේ කාර්යද දෙන්න ඕන කියන්නේ මේ භෝග. සමන බ්‍රහ්මණ සමන බ්‍රහ්මණය කියලා කොටසක් ඉන්නවා. කොයි වගේ සමන බ්‍රහ්මණය ගැනද මේ කතා කරන්නේ? මද ප්‍රමාදා පටිවිරත මජ්ජ පමාදට්ටානා පටිවිරත. මද ප්‍රමාදා, මද මොනවාද? මද නෑ, මද කියන්නේ මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ පහේ මත්වීමයි. ඒ මත්වීම ඇති වෙන්නේ ප්‍රමාදා, රාගේ මත්වීම, දේසේ මත්වීම, මෝහේ මත්වීම නිසා. රාගේ දේසේ මෝහේ මත්වීමක් නැතුව අර කාමේ විඳින්න බෑනේ. අන්න ඒකයි තේරුම් ගන්න. හැබැයි ඒව දැන් පටිවිරත. මෙන්න මේ කියන සමන බ්‍රහ්මණයෝ මජ්ජපමාදා පටිවිරත අය. කන්තිසෝ රච්චේ නිවිට්ටා ඒකමත්තානං දමෙන්ති ඒකමත්තානං සමෙන්ති. අන්න දමනය කරගෙන සමතය කරගෙන හේවත් සමත විපස්සනා වඩලා සචිත්ත පරියෝදපණං කරගෙන ඈ ඒකමත්තානම් පරිනිබ්බාපෙන්ති. පරිනිබ්බාණය සඳහා කටයුතු කරන කොටසට අන්න තථා රූපේසු සමන බ්‍රහ්මණේසු උද්දග්ගිකං ධක්ඛිනම් පතිට්ඨාපේති. මෙන්න මේ අයට ධක්ඛින දෙන්න. ඒක තමා මේ මිනිස්සෙකුට කරගන්න පුළුවන් සෝවග්ගිකං සුඛවිපාකං සග්ග සංවත්තනිකං. කරගන්න පුළුවන් ඉහෙළම සුඛවිපාකයේ ඇති කරගන්න පුළුවන් අවස්ථාව තමයි ඒක. අන්න ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් අරිය ශාවකයෙක් නම් මෙන්න මේ තවත් අරිය ශාවකයන්ට තමා සමන බ්‍රහ්මණා කියලා පෙන්වන්නේ. අන්න එහෙමනම් බුදුහාමුදුරුව දේශනා කළා අරිය ශාවකයෝ හෙවත් මෙන්න මේ චලංග සූත්‍රයේදී මේ ප්‍රතිග්‍රාහකයෝ වශයෙන් විතරාගයවා විතරාග පටිපන්න, විතදෝෂවා විතදෝෂ පටිපන්න, විතමෝහයවා විතමෝහි. ඒ කියන්නේ අරහතන් වහන්සේලා එහෙමත් නැත්නම් මගඵල. අන්න ඒ උත්තමයින්ට රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොරව දෙන දාණය තමයි, හෙවත් අරිය ශාවකයෙක් අරිය ශාවකයෙකුට දෙන දාණය තමයි වැඩිම ආනිසංස තියෙන්නේ කියලා. අන්න දැන් මෙතනදි කතා කරන්න බලපුවහම දැන් මේ කතා කරන්නේ අරිය ශාවකයෙක් කොහොමද තවාගේ භවෝග යොදවන්නේ කියලා. අන්න අරිය ශාවකයන්ට මෙන්න මේ පරිනිබ්බාන පෙන්ති වීම සඳහා තමයි. මොකද ඊට පස්සේ අරිය ශාවකයෝ තමයි මේ ඔක්කොටම මුල වෙලා තියෙන්නේ. අන්න එහෙනම් බුදුහාර විග්‍රහ කරනවා කොහොමද මේ තමාගේ භවභෝග, ලෞකික සහ ලෝකෝත්තර භවභෝග මොන වගේ අවස්ථාවලදීද යොදවන්න ඕනේ කියලා. අන්න ඔබට තේරුණා එහෙනම් මේකෙත් මේ වෙනත් වචන වලින් පෙන්නලා දෙන්නේ බලපුවාම අරිය ශාවකයෙක් වෙන ආකාරයත්, ඉතින් එහාට ගිහිල්ලා අරිය ශාවකෙක් කොහොමද මේ සංසාර ණයගනුදෙනුවෙන් විදී නිදහස් වෙන්නේ. අන්න ඒ විතරක් නෙමෙයි දැන් විග්‍රහ කරනවා මෙන්න මෙහෙමත්. තස්ස චේ ගහපති, අන්න ගහපති මේ ගිහියෙක් ගෙදර ගෘහපතියේ, අරිය ශාවකස්ස ඉමේ පංච භෝගානං ආදීයේ ආදියතෝ භෝගා පරික්ඛයන් ගච්ඡන්. හැබැයි මේ අරිය ශාවකයෙක් මේ තමාගේ භවභෝග මේ අඩු වෙලා යනවා නම් එයා මොකද ඉක්මනටම කරනවා කියන්නේ? මේ තියෙන ටික ඉක්මනට මෙන්න මේ සඳහා මලාට පස්සේ වැඩක් නැහැ නේ වටි. ඒ අඩු වෙලා යනවා නම් ඒ සඳහා යොදවනවා. තස්ස ඒවං හෝති ඒවත බොහෝගානං ආදියා තේ චාහං ආදියාමි බොහෝගාච මේ පරික්කයන් ගච්ඡතිති. අන්න එහෙම හුයෝ ක්‍රියා කරනවා.
මේ කියාපු කාරණා සඳහා ඌ යොදවනවා. ණය ගනුදෙනු නිදහස් වෙන කටයුතු කරනවා. හැබැයි ඉතිස්සපටි අවිපටිසාරු. ඒවට කිසිම බන්ධනයක් ඇති කරන්නේ නැතුව බන්ධනය කඩලා අර කුසලං බවට පත් කරගන්නවා. ඈ ඔව්. තස්සචේ ගහපති අරිය ශාවකස්ස ඉමේ පංච භෝගානං ආදී ආදියතු භෝගාභි වඩ්ඩಂತಿ. ආ මේ අරිය ශාවකට දෙනි භෝග වැඩි වෙනව නම් මොකද එයා කරන්නේ? ඈ අන්න එයා වහාම මේ වැඩි වෙන භෝගයක් මොකද කරන්නේ? ආ ඔහුත් හිතන්නේ මේ වලින් ටක් 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 ගාලා මේව දේවල් ටික කරලා භෞතික ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් මේ දේවල් කරලා වහා වහාම මේ ණය ගන්න දිනුවේ මිදීම සඳහා මේවා යොදවන්න ඕන කියලා. අන්න එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයෙක්ට මේ හේතුඵල ධර්මයක් ණය විනයක් තේරුම් අරන් ක්‍රියා කරන පුද්ගලයෙකුට ඔහු හිඟන්නේක් වුණත් රජ්ජුරුවෙක් වුණත් ඔහුට තියෙන භවභෝග අඩු වුණත් ඔහු දන්නවා කොහොමද ඒව භාවිතා කරන්න ඕනේ ණය ගන්න දිනුවේ මිදී නිදහස් වීම සඳහා කියලා. ඔහුට භවභෝග වැඩි වුණත් ඔහු දන්නවා කුමක් සඳහාද භාවිතා කරන්න ඕන. අන්න දැන් ඔබට තේරුණා මේ ගාථාවෙන් තියෙන්නේ අර මංගල සූත්‍රයේ සරලව කියලා තියෙන ගාථාවේ කියලා තියෙන දෙයමයි. මේ හේතුඵල ධර්මයක් ණය විනයක් තේරුම් අරගෙන තමා මේ දුක් පැවැත්මෙන් මේ ණය ගනුදුමින් නිදහස් වෙන ආකාරයත් ඒ තමාගේ භවභෝග ධන සම්පත් ලෞකික සහ ලෝකෝත්තර දෙකම අනිත් අයවත් මේ දුකෙන් අවිද්‍යාවෙන් මුදවීම සඳහා යෙදවීම කියලා. හොඳයි අපි එහෙනම් පින් අනුමෝදන් කරමු. එතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බී භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥා. හොඳයි දැන් කවුරුත් කල්පනා කරගන්න තමුන්ගේ සිතේ උපදින බාල සමාගම හෙවත් මේ රාග ද්වේෂ මෝහ සිතිවිලි සමාගමෙන් මිදී නිදහස් වීම සඳහා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෛත්‍රිය අසුභය අනිච්ච දුක්ඛ අනාත්ම යන සිතිවිලි ඇති කරගනිමි. එතනදීම සමුදය නිරෝධ කරගනිමි යයි අපි කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියලා එතනදීම සමුදය නිරෝධ කර ගැනීමට අදිෂ්ඨානයක් ඇති කර ගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන. හොඳයි හැම කෙනෙක්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චතු අරිය සත්‍ය ධර්මයම පසක් කොට අධ්‍යක ගණිත්.